අද පිටියේ වැඩසටහනෙන් ඔබට හඳුන්වා දෙන්නේ ආසියානු පදක් කණ්ඩායමේ දොල්වන්. ඉතින් කොහොමද ඔබට? ඇත්තටම ගොඩක් සතුටුයි මේ මෙඩල් එක ගන්න ලැබිච්ච එක. ඔබ ලංකාවට විශාල ජයග්‍රහණයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් කැපකිරීම කරලා ගත්ත ජයග්‍රහණයක් මේක. ඒ වගේම තමයි පාසලෙන් ලැබුණ සහයෝගය වට කොහොමද පාසලෙන් ලැබුණේ? මගේ ඉස්කෝලේ කොළඹ තස්තන විද්‍යාලය ඉගෙන ගන්නේ 12 ශ්‍රේණියේ. පාසලටත් වඩා මගේ දෙමව්පියෝ තමයි ගොඩක් මහන්සියෙන් සල්ලි හොයලා මේ ටුවර් එක මාව යැව්වේ. ඉතින් ගොඩක් මෙඩල් එකේ වැලියු කියන්නේ දෙමව්පියන්ට. ඒ වගේම තමයි දැන් ඔබ කිව්ව ඔබ 12 වසර ඉන්නේ කියලා. 12 වසර ඉන්නවා කියලා කියන්නේ ඒ ලෙවල් ළඟ ළඟම එනවත් ඇති. දැන් ඔබගේ විෂය මොකද්ද? විෂය ශාස්ත්‍රය? මම ඒ ලෙවල් කරන්නේ 2024 බැච් එකේ ගණිත විෂය ධාරාවෙන් තමයි ඉගෙනු ලබන්නේ. ඇත්තරම ක්‍රීඩාවත් එක්ක ගොඩක් අය කියනවා බැලන්ස් කරන්න බෑ කියලා. හැබැයි නමුත් මට මේ දක්වා ඒ ටික බැලන්ස් කරගෙන ඉන්න හැකියාව ලැබුණා. දැන් ඔබ කිව්ව ඔබ ගණිත විෂය ශාස්ත්‍රය පැත්තෙන් යන්නේ කියලා. දැන් අනාගත බලාපොරොත්තු ගත දැන් ඔබ ක්‍රීඩාවෙන් පැත්තෙන් ඉදිරියටම යන්නද නැත්නම් ඉංජිනේරුවක් වෙන්නද බලාපොරොත්තු? මගේ අල්ටිමේට් ගෝල් එක තමයි එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වෙන්න. ඒත් එක්කම ස්පෝර්ට් එක නවත්තන්න නැතුව ස්පෝර්ට් එකිනොත් තවත් රටට ජාත්‍යන්තර පදක්කම් ගෙන්න මගේ බලාපොරොත්තුයි. දැන් ওই වගේ මෙඩල් එකක් ගන්න අපිට කෝච් කෙනෙක් කියනක අනිවාර්යයෙන්ම වැදගත් නේ. කොහමද ඔයගේ කෝච් ඔයාලට ලබා දෙන සහයෝගය? ඇත්තටම කිව්වොත් මට කෝච්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මහේෂ් කුමාර සෙන්සේ. අනිත් එක්කෙනා මිරාජ් මාලන් සෙන්සේ. ඒ දෙන්නම ලොකු සපෝට් එකක් වුණා මගේ මොරල් එක හදලා මයින්ඩ් එක ස්ට්‍රෝංග් කරලා මගේ ෆිසිකල් පැත්තෙන් මොනවාද අඩුපාඩු ඒවා ඔක්කොම හදලා මේ තැනට මාව ගෙනාවා. ඒ වගේම තමයි දැන් ওই ජයග්‍රහණය ගත්ත දවසේ ওই මෙඩල් එක වගේ කරට වැටුණ දවසේ මොකද්ද දැනුන හැඟීම් මොන වගේද? ඒක මට වචනවලට ලිස්ට් කරගන්න බැහැ. ඒ තරම් සතුටුයි. ඔව් දැන් ඔයා මේ ඔයත් එක්ක ප්‍රතිවාදියා විදියට හිටියේ මොන වගේ රටවලද? නේපාලයයි ඉන්දියාවයි. දැන් හොඳ ෆයිට් එකක් දීලා තමයි ඔයා ලංකාවට ජයග්‍රහණය අරන් ආවේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණයක්. ඔයාගේ වයසින් ළමයින්ට වඩා ඔයා යම් තැනක් ඉදිරියෙන් ඉන්නවා. ඒ ගැන ඔබේ හදවතින් මෙන්න අදහස මොකද්ද? තරම ලොකු ආඩම්බරයකුත් එක්ක සතුටකුත් තියෙනවා. මම දැන් වෙනස් ප්‍රශ්නයක් අහන්න. දැන් ওই ක්‍රීඩාවේ ඉන්නකොට අපිට කැමති ආහාර පාන හැමදේම ගන්න බෑ. එතකොට දැන් ඔයා කැමතිම ආහාර පාන වලට මගහැරලා වෙන දෙයකට යොමු වෙන්න අවස්ථා ලැබෙන්න ඇති. දැන් ඒ වගේ මතකයක් නැද්ද ඔයාට? ඔව්. දැන් අපි ගෙදර ඉන්නකොට අම්මලා තාත්තලා පාටිස් වලට එක්කන් යනවා. ඒ වලට ගියාම එක එක ජාතිය කැම තියෙනවා. නමුත් අපි ඒව කනකොට ඉදින් මතක් වෙනවා. දැන් ක්‍රීඩාවන්නේ මම කරන්නේ ඒ වැඟට හොඳයිද නැද්ද කියලා බල්ලා තමයි ටිකන්නේ. දැන් මේ අනාගත බලාපොරොත්තු මොනවද? ක්‍රීඩාවෙන් මේ ඉදිරියට යන්නද නැත්නම් ඔලිම්පික් යන බලාපොරොත්තුවක් තියෙනවද? ඔව් බලාපොරොත්තු තියෙනවා. තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට අවසාන වශයෙන් මොන වගේ දෙයක්ද කියන්න තියෙන සහ ඔබ කිව්වා ඔබ ගණිත අංශයෙන් තමයි ඉදිරියට යන්නේ කියලා. එතකොට අපිට විශාල කැපකිරීමක් කරන්න වෙනවා විශ්වවිද්‍යාලය දක්වා යාමට. එතකොට දැන් ඔබ ක්‍රීඩාවත් සමබරව කරගෙන අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන ඒ ගමන අද වෙනකන් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලංකාවට රැගෙන ඒම දක්වා සිදු කරලා තියෙනවා. එතකොට මොකද හිතන්නේ දැන් ඔබේ වයසේ ළමයි අධ්‍යාපන කටයුතු වල විතරමයි නිරත වෙන්නේ. එතකොට කොහොමද ඒ දේවල් සමබරව කරගෙන යන්න ඔබ මොනවද ඒ ළමයින්ට කියන්නේ? ඇත්තට මගේ වයසින් ඉන්න ළමයි ගොඩක් ළමයි දැක්කම එන ඇඟ මහත කියන්නේ ලෙඩ වලට බරයි. ඔක්කොරන් කියන් තියන්නේ ක්‍රීඩාවක් කරන්න බය වෙන්න එපා. ගොඩක් අය කියයි ක්‍රීඩාව කරනකොට අධ්‍යාපනය මගහැරනවා කියලා. තමන් ඉස්සර ටයිම් ටේබල් එකක් ගහගෙන ක්‍රීඩාව කරන්න දවසට උපරිම පැය දෙකක් වෙන් කරගන්න. ඉතින් තව බෑ 24ක් තියෙනවානේ. කොහොම හරි ඒ ටික මැනේජ් කරන් අධ්‍යාපනයයි ක්‍රීඩාවයි දෙකම බැලන්ස් කරන්න කියලා මං ඉල්ලනවා. බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමුවෙට බලාපොරොත්තු වෙන සමගාමීව